උඹේ ගෙදරට රෑට රෑට කොළු ගැටව රිංගනවා කියලා ගමේ අය ඔක්කොම දන්නවා. අනියම් පෙමසුව නිසා එළව ගිය නිර්මලාගේ කතාවයි මේ. නිර්මලා මැදිවියේ පසු වූ කාන්තාවක්. ඇය තම සැමියාගෙන් වෙන් වී තනිවම පදිංචිව සිටි අය. ඇගේ ජීවිකාව වශයෙන් වෙළඳසැලක් පවත්වාගෙන ගිය අය. වියහියදම් සපුරා ගනු ලැබුවේ වෙළඳසැලෙන් ලැබෙන ආදායමෙන්. ඇය මැදිවියේ පසු වූ කාන්තාවක් වූවද ඇය විශේෂකාර තැනැත්තියක් වූ අය. පිරිමින් තම වසඟයට ගැනීමට ඇය තුළ පැවතිය පුදුම හැකියාවක්. ඒ විතරක් නොව කටකාර යුවතියක් දුවාය. මේ නිසා ඇතැම් පිරිමි අයට වහ වැටී සිටියහ. අය පිරිමි කීප දෙනෙකු සමග අනියම් සම්බන්ධතාවයක්ද පවත්වාගෙන ගියේය. ඔවුන් රාත්‍රී කාලයේදී නිර්මලාගේ නිවසට පැමිණියහ. මේ ගැන ගම්මුන්ද දැනගත්ත. ඇගේ මේ නොමනා හැසිරීම පිළිබඳව ගම්මුන් ඇයට නොයෙකුත් තැනුම්පද කීවද ඇය කිසිවත් තුට්ටුවකට ගණන් ගත්තේ නැත. රෑට රෑට උඹේ ගෙදරට කොළු ගැටව රිංගන බව අපේ අය ඔක්කොම දන්නවා. උඹ දැන් තලස්ථානි වියේ පසුවන ගැහැණියෙක්නේ. උඹේ මිනිහත් උඹව අත්හැරලා ගියේ ඔය නොමන වැඩ නිසා. දැන්වත් ඔය පාදඩකම් කරන එක නවත්තපන්. නිර්මලාගේ ඥාතියකු වන ගිරිගෝරිස් අයියා නිර්මලාට කිහිප විටක්ම එසේ කියමින් අවවාද කළේය. අනේ ගිරිගෝරිස්, උඹට මොකද මම කොහොම හිටියහම? උඹේ වැඩක් උඹ බලාගනි. නිර්මලා ගිරිගෝරිස් අයියට බැන වැදුනාය. උඹ ඉතින් කවදාහරි කාගෙන් හරි මට්ටු වෙනවා. ගිරිගෝරිස් අයියා මුහුණනට ඔය. එක් දිනක් උදෑසන නිර්මලාගේ වෙළඳසැලට ගිරිගෝරිස් අයියා පාන්ගෙඩියක් ගෙන යාමට පැමිණියේය. ඒ වන විටත් වෙළඳසැල වසා දමා තිබුණි. ගිරිගෝරිස් මහහයියෙන් නිර්මලාට කතා කළේය. කිසිම සද්දයක් නැහැ. මීට මොනව වෙලා දෙසේ කියමින් ගිරිගෝරිස් අයියා නිර්මලාගේ වෙළඳසැල වටා කැරකෙන්නට ඌවේය. ඔහු පිටිපස දොර ඇර එබී බැලුවේය. නිර්මලා ඇඳ මත පැතිරී සිටියාය. අල්මාරියේ තිබූ රෙදි තැනින් තැන විසිරී තිබුණි. ගිරිගෝරිස් අයියා නිර්මලාගේ අගට අත තබා ඇයට කතා කළාය. ඒ වන විටත් නිර්මලාගේ සිරුර සීතල වී තිබුණි. නිර්මලාගේ මිය යෑම ගම්මුන් අතර පැතිරී යන්නට වැඩි වෙලාවක් ගත වූයේ නැත. ගම්මුන්ද නිර්මලාගේ නිවස අසලට එක් රැස් වන්නට වූහ. මේ ගැන පොලිසියට දැන්වීමටද කටයුතු කෙරිණි. නිර්මලා අභිරහස් ලෙස මිය ගිහින් ගම්මුන් කතා බස් කරන්නට වූහ. නිර්මලාව කිසියෙකු විසින් මරා දැමුවාද නැතිනම් ඇයට තිබූ රෝගී තත්ත්වයක් නිසා ඇය මිය ගියාද යන්න කාටත් ප්‍රශ්නයක් විය. නිර්මලාගේ සිරුරින් කිසිදු තුවාලයක සලකුණක් දක්නට නොවිය. පොලිසිය විසින් පළාතේ මහේස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් නියෝගයකට අනුව නිර්මලාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත ශරීරාගාරය වෙත රැගෙන එනු ලැබිය. පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පැවැත්වනු ලැබිය. ඇය නිර්මලාගේ සිරුර අභ්‍යන්තරව පරීක්ෂා කළාය. නිර්මලාව ගෙලෙහි යම් සලකුණක් තිබෙන අයුරු අධිකරණ වෛද්‍ය නිලධාරිනියකගේ නිරීක්ෂණයට ලක්වුවාය. සෙන්ටිමීටර් 2.5 පමණ පළලකින් යුත් නූලක් වැනි දෙයකින් නිර්මලාගේ ගෙල වටා සලකුණු වී තිබුණි. අධිකරණ වෛද්‍යවරිය විසින් මෙම සලකුණ ඉතා සියුම් ලෙස පරීක්ෂා කරනු ලැබුවාය. ඇය මරා දමා ඇත්තේ ගෙල සිරකොට හුස්ම හිර කිරීමෙන් බව කිසිදු සැකයකින් තොරව අධිකරණ වෛද්‍යවරිය නිගමනය කළාය. ඊළඟ ප්‍රශ්නය වූයේ ගෙල සිර කිරීම සඳහා යොදාගත්තේ කුමක්ද යන්නයි. අධිකරණ වෛද්‍යවරිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණයක් සිදු කළාය. අය නිදා සිටි ඇඳ අසල කුඩා ප්‍රමාණය රේඩියෝවක් තිබුණි. රේඩියෝවේ වයර් ඒ මේ අත විසිරී තිබුණි. රේඩියෝවද බිම වැටී තිබුණි. ගෙලවට ඇති සලකුණන් මෙකී වයරයත් අධිකරණ වෛද්‍යවරියගේ දැඩි පරීක්ෂාවට ලක්විය. එහි හැඩය පළල අනුව ගෙල සිර කිරීම සඳහා යොදාගෙන තිබුණේ රේඩියෝවේ වයරය බව තහවුරු කරගත්තාය. ඉන්පසුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය විසින් මෙකී කාන්තාවගේ යෝනි මාර්ගයද පරීක්ෂා කළාය. එහි ශුක්‍රාණු දක්නට ලැබූ අතර ඇය මිය යාමට පෙර සංසර්ගයේ යෙදී ඇති බව ඉන් තහවුරු කරගත්තාය. ඉන්පසු පොලිසිය විසින් ඝාතකයන් යොදා පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබීය. එදා රාත්‍රිය නිර්මලාගේ නිවස තුළට නාබර යෞවනයේ පසු වූ කොළු ගැටව දෙදෙනෙකු ඇතුළත් වූහ. ඔවුන් පැමිණියේද නිර්මලාගේ ඉල්ලීමකට අනුව. මේ කොළු ගැටව දෙදෙනා නිවසට ඇතුළ වෙන අයුරු ගම්මුන් දැක තිබුණි. එහෙත් ඔවුනේ ගැන වැඩි තැකීමක් සිදුකොට නැත. මක් නිසාද යත් නිර්මලාගේ නිවසට රාත්‍රී කාලයට ගැටවරයන් රිංගන බැවින්. නිවසට ඇතුළු වූ ගැටවරයන් දෙදෙනා නිර්මලා සමග වරින් වර සංසර්ගයේ යෙදුණි. ඉන්පසු නිර්මලාගෙන් මේ ගැටව දෙදෙනා මුදල් ඉල්ලා සිටියහ. නිර්මලා අපට රුපියල් 1000ක් ඕනේ. එක් ගැටවරයෙකු කීවේය. කොහේ තියෙන සල්ලිද? නිර්මලා නොරිසුම් ලෙස කීවාය. ඉන්පසු මෙම ගැටවරයන් දෙදෙනා නිර්මලාගේ අල්මාරි අවුස්සමින් නිර්මලාට තර්ජනය කරන්නට වූහ. මොනවද උඹලා කරන්නේ? අල්මාරියට අත තියන්නේ නැහැ. නිර්මලා කීවාය.
මේ සම්බන්ධයෙන් නිර්මලා සහ ගැටවරයන් දෙදෙනා අතර ඇති වූ බහින් බස්සෙම දොර දිග යන්නට වැඩි කාලයක් ගත වුණේ නැහැ. ඉක්බිතිමින් ගැටව දෙදෙනා නිර්මලාගේ අදාසල තිබූ රේඩියෝවේ වයරය ගලවා ගත්ත. මොනවද මේ කරන්න හදන්නේ නිර්මලා කෑගසුවාය. එක් ගැටවරයෙකුගේ නිර්මලාගේ දෑත් අල්ලා ගත්තාය. අනෙක් ගැටවරයා නිර්මලාගේ ගෙලට රේඩියෝ වයරය දමා තද කළේය. මොවුන් නිර්මලා ගෙල සිරකොට මරා දමා අල්මාරි තිබූ මුදල්ද රැගෙන පලා ගියහ. කිසිදු අපරාධකරුවෙකුට අපරාධයක් කොට සැගවිය සිටිය නොහැකි. අපරාධයක් කළා වැලි තලාවෙන් වැසී යන්නේද නැත. ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලිසිය විසින් කොටු කරගනු ලැබීය. ඉන්පසු සියල්ල මොවුන් දෙදෙනා අගොරක් නෑර පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කළහ. සමාජයේ අසම්මත හැසිරීම් රටා තියෙන කාන්තාවන් කොතරම් අනාරක්ෂිතද? වැරදි හැසිරීම් නිසා තමයි මේ තත්ත්වයට පත්වන්නේ. අසම්මත ලෙස සම්බන්ධකම් පවත්වන අයට තර්ජන පහර දීම වලට සහ මරා දැමීම යන අවස්ථාවන්ට ගොදුරු වීමේ හැකියාවන් වැඩි. ඒ අය අනාරක්ෂිතයි. මේ අසම්මත සම්බන්ධකම් පවත්වන අයට ඇත්තටම හොඳ පාඩමක්.